අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දුර කාලයේ අවසන් වන තුරු ඉවත් වෙන්නේ නැහැ අසාර්ථක පාලකයෙකු ලෙස ගෙදර යන්නෙත් නැහැ යලි මැතිවරණයකට ඉදිරිපත් වෙන්නෙත් නැහැ ජනපති ගෝඨාභය කියයි අපේ ඇඟ කිලිපොලා යන ජනපතිගේ ප්‍රකාශය අනේ සර් ඔයා පාස් හොඳටම පාස් අද තෙලිවැකියෙන් රටේ වත්මන් තත්ත්වය ගැන අගමැති රනිල්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් 2048 දී සංවර්ධිත රටක් රට ක්‍රියා විරහිත කම්පියුටරයක් රීසෙට් කළ යුතුයි අතුරු අයවැයක් ගේන්නෙත් ඒ නිසයි අගමැති කියයි පෞතින සහල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ පරිභෝග කටයුතු අධිකාරිය කියයි සිමෙන්ති කොට්ටේක මිල 3000යි ඉදිකිරීම් ශේෂ්ත්‍රය බිමට වැටෙයි වී සංචිත අඩු වෙලා ඉදිරියේදී සාගතයක් කෘෂි කර්මාන්තයට වින කළ සියලු දෙනා මීට වගකිව යුතුයි ජාතික ගොවිජන එකමුතුව කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් දින කාලය අවසන් වනතුරු තම ජනාධිපති දුරෙන් ඉවත් වන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා අසාර්ථක පාලකයෙකු ලෙස තම ඉවත්ව නොයන බවද ඔහු ප්‍රකාශ කළා ඒ බ්ලූම්බර්ග් විදෙස් මාධ්‍ය ආයතනයේ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කෙසේ වෙතත් යලිත් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නැති බවද ජනාධිපතිවරයා අදාළ විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා රටේ මූල්‍ය අර්බුදයන්ට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල වෙත යාමට ප්‍රමාද වීම බවද ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා තමා ජනාධිපති ධුරයෙන් නිර්පාහරණ ලෙස ඉල්ලා මාස දෙකකට ආසන්න කාලයක් පුරා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට වීදි විරෝධතා පැවතියද තම දුර කාලයේ අවසන් වනතුරු ධුරයෙන් ඉවත් වන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා තමා හට වසර පහක ජනවරමක් හිමිව තිබෙන බවත් නැවත වරක් මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දෙමින් ප්‍රකාශ කර තිබෙනවා අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස සිය දූරෙන් යා නොහැකි බවත් සිය දූර කාලය තුළදී රට තුළ පවතින ආර්ථික අර්බුදයට හේතු මූල්‍ය ගැටලුව නිවැරදි කිරීමට අවධානය යොමු කරන බවත් බ්ලූම්බර්ග් සමුග සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් මේ වන විට හිතමිත්‍ර රටවල් රැසකින් මූල්‍ය සහනාධාර ඉල්ලා ඇති බවත් එය අනුව අමෙරිකාව චීනය ඉන්දියාව ජපානය ඇතුළු මිත්‍ර රටවල් වලින් ණය ලබා දෙන්නන් සමග පෞද්ගලිකව සාකච්ඡා කර මහා පරිමාණ ණය ලබා ගැනීම වෙනුවෙන් අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති බ්ලූම්බර්ග් වෙබ් අඩවියට පවසා ඇත්තේ මේ අතර ශ්‍රී ලංකාව IMF මූල්‍ය සහනාධාරය සඳහා මේ වන විට ඉල්ලුම් කර ඇති බවත් චීනය වැනි රටවල් ඊට සහාය දක්වනු ඇති බවත් තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා එහෙත් මේ වන විට ආසියාව පිළිබඳ චීනයේ අවධානය තරමක අඩුවක් දක්නට ලැබෙන බවද ලක් රජය විසින් චීනයෙන් ඉල්ලුම් කර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මූල්‍යාධාරය ලබා දීමට හැකියාවක් නැති බවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම වෙනුවෙන් ණය ආධාරයට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බවත් මෙම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා රට තුළ පවතින මූල්‍ය අර්බුදවලට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල වෙත යාමට කල් ගැනීම ලක් රජය සිදු කළ ප්‍රධාන වැරැද්දක් බවත් මාස 6කට හෝ අවුරුද්දකට පෙර IMF ගියා නම් මෙම තත්ත්වය උදාවන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් බ්ලූම්බර්ග් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය Television Telivakiya අද ටෙලිවැකිය ප්‍රසන්න රණතුංගගෙන් ආරම්භ කරන්න හිතුවා. අපූලයි අප්‍රසන්නයි. නමුත් ඒ අප්‍රසන්න බව මෙරට වැසියන් තේරුම් ගත යුතුයි. මොනතරම් අප්‍රසන්න දේශපාලනයක්ද මේ රට තුළ ක්‍රියාත්මක වන්නේ කියලා. සුදු ඇඳගත් මේ මජර දූෂිත ගර්හිත දේශපාලනඥින්ව සැබෑවටම නිවැරදිව කියවන්නටම අවශ්‍යයි. ප්‍රසන්න රණතුංග හිටපු බස්නාහිර පළාත් මහ ඇමතිවරයෙක් අද කැබිනට් ඇමතිවරයෙක් ඒ වගේමයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකද කොහෙද පොඩි පහේ කෙනෙක් එහෙම නෙවෙයි හොඳේ දැන් මොකද වුනේ කොළඹ මහාධිකරණයේ අත්හිට වූ සිරදඬුවමක් සහ රුපියල් මිලියන 25ක් ඒ කියන්නේ ලක්ෂ 250ක් තවත් කෙටියෙන් කිව්වොත් කෝටි 2000 දඩයක් නියම කළා බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඬුවම වසර පහකට අත්හිට වුවා
මොකද්ද ප්‍රසන්න රන්තුංග කරපු වැරද්ද? හොරපොල් කඩලද? ත්‍රිවිල් එකකට හෝ කාගේ හරි යතුරු පැදියකට ගිනි තියලද? ගාලු මෝදරට පොලු වරන් ගහන්න ගිහින්ද? එහෙම නැත්තම් හොරෙන් අඹ ගෙඩියක් එහෙම කඩලද? නැහැ. වර්ධ ඇත්තටම ලැජ්ජාසහගත එකක්. අපේ මජර දේශපාලනය තුළ ක්‍රියාත්මක මාෆියාවක්. 2015 තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. මීතොට මුල්ලේ තිබුණ ඉඩමක් සම්බන්ධව තමයි කතාව ආරම්භ වෙන්නේ. මෙම ඉඩමේ අනවසරයෙන් පදිංචිව සිටි පිරිසක් ඉවත් කිරීම සහ ඉඩම ගොඩ කරලා අවශ්‍ය දේවල් කරලා දෙන්න ව්‍යාපාරිකෙක් වුණු ජෙරාඩ් මෙන්ඩිස්ගෙන් රුපියල් මිලියන 64ක්, ඒ කියන්නේ ලක්ෂ 640ක්, ආයෙත් කියනවා නම් 6,40,00,000ක් ඉල්ලලා තර්ජනය කරලා තියෙනවා. එසේම රුපියල් මිලියන 25ක් වටින පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් අත්සන් කරගෙන තිබෙනවා. අධිකරණයේ ඊයේ පැවසුවා ජෙරාඩ් මෙන්ඩිස් කියන ව්‍යාපාරිකයව බියවද්දලා පොරොන්දු නෝට්ටු අත්සන් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග කියන දේශපාලනඥයා වැරදිකරු කියලා. ඒ අනුව තමයි වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 5කට අත්හිටවලා රුපියල් 2,50,00,000ක දඩයක් නියම කළේ. ඊට අමතරව පැමිණිලිකරු වූ ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස්ට රුපියල් 1,10,000ක වන්දියකුත් නියම කළේ. මෙම නඩුවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කිව් වදන් කිහිපයකින් ප්‍රසන්නගේ කතාව ඔබට තවත් පැහැදිලි කරන්නම්. ස්වාමිනී, බස්නාහිර පළාතේ මහ ඇමති කියන්නේ ප්‍රධාන පුරවැසියා. එහෙම කෙනා මීතොට මුල්ල වගුරු බිමක් ගොඩ කරලා අනුමැතිය දීමටත්, එහි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීමටත් ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස්ගෙන් රුපියල් 6,40,00,000ක් ඉල්ලලා තර්ජනය කරලා තියෙනවා. අමාත්‍යවරයෙකුට මොකටද ස්වාමිනී මේසා විශාල මුදලක්? මිනිස්සු ඡන්දය දීලා යවනවා. ස්වාමිනී, මේ මුදල සඳහා ඔහු ගිවිසුම් අත්සන් කරගෙන ඇත්තේ නිල නිවාසයේදී පිස්තෝල ඉනේ ගහගෙන. මෙහෙම මිනිස්සුන්ව බය කරන්නද මෙයාලව පත්කලේ කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේදී ප්‍රශ්න කළා. දැන් එකක් හරි පැහැදිලි ඉන්නේ. ප්‍රසන්නලගේ ඇඳුම් සුදු වුණාට කළුම කළු කැත හැසිරීමක්, කළුම කළු චරිත කියලා නේද? දැන් අද ප්‍රසන්න අභියාචනයකුත් ඉදිරිපත් කරලා තියෙනවා ඒ කොළඹ මහා අධිකරණයට. ඇත්තටම ප්‍රසන්නලට විතරක් දොස් කියලා වැඩක් නැහැ. ටෙලිවැකිය ලියන විට මට මෙහෙම බයකුත් ඇති වුණා. ප්‍රසන්නගේ ගේත් ගිනි තියලානේ. ඒ නිසා මේ නඩු තීන්දුවෙන් කම්පනියට පත්වන ගම්පහ සමහර ඡන්දදායකින් හෙට ඉඳලා කැට එහෙම හොලවලා දඩ මොදල වූ රුපියල් කෝටි 2,00,000 හොයන්න පටන් ගනීද කියලා. එහෙම ඡන්දදායකයොත් ටික දෙනෙක් හරි තාම ඉතුරුලා ඉන්න රටක් මේක. ඒ වගේමයි රජයේ සේවකයෙකුට නම් මෙහෙම දඩයක් වැදුනා නම් රැකියාව ස්ථීර වශයෙන්ම නැති වෙනවා. නමුත් අනේ මන්දා, දේශපාලනඥින්ට අඩුම ගානේ නීතිය කොහොම වුණත් ලැජ්ජාවක්වත් තියනවද කියලා දැනුයි මතක් වුණේ. දේශපාලනයට එනකොටම ලැජ්ජානහර කපාගෙන එන්නේ. දැන් ටෙලිවැකිය අවසන් කරන්න වෙන්නෙම ඇඟ කිලි පොලා යන උන්හිටි තැන් අමතක වුණු කතා දෙකකින්. එකක් ජනපති විදෙස් මාධ්‍යකට කියලා තියෙනවා, අසාර්ථක ජනාධිපති කෙනෙක් හැටියට ගෙදර යන්න බැහැලු. ඒ නිසා ඉදිරි අවුරුදු දෙකේදී සාර්ථක වෙලාලු යන්න හිතන් ඉන්නේ. අනේ සර්, ආදරණීය සර්, කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම් සර්, ඔයා පාස්. ඔව්, හොඳටම පාස්. මේ අවුරුදු තුනට හොඳටම පාස්. ඔය ඇති සර්. ඩොලරය රුපියල් 203ට ෆ්‍රීස් කළා. හිතවතුන්ට රුපියල් මිලියන 700ක බදු සහන දුන්නා. රුපියල් 50ට තිබුණු සීනි බද්ද 125ට අඩු කරලා රුපියල් බිලියන 16ක් විතර මහ දැවැන්ත ලාභයක් රජයට අත්කර දුන්නා. රසායනික පොහොර, කෘෂි රසායනික තහනම් කරලා පට්පට් ගාලා රටම අස්වැද්දුවා. ඒ නිසා සර් දැන් ඇති. ඔයිට වඩා තව මොන සාර්ථක වීමද නේද? මොකද දැන් තියෙන ප්‍රශ්නයට ඩේසි ආච්චිගේ මැණික් මල්ල විකුණලා හරියන්නේ නැහැ. ණය තමයි සර් ගන්න වෙන්නේ. මහ පරිමාණ ණය තමයි ගන්න වෙන්නේ. ණය නම් ඉතින් සර් විශේෂයෙන්ම ඔයාලා නැතිව වෙන කාට හරි ජාත්‍යන්තරයේ දේවි. ඒ නිසා අනේ
පින් සිද්ධ වෙයි සර් දැන් යන්න. ඒ වගේමයි අගමැති රනිල්ගේ කතාව. ඉන්දියාව චීනය සහ ජපානය අපට කවදත් හිතවත්තු හිටියලු. මේ රටවල් එක්ක සම්බඳතා බිඳ වැටිලලු. කවුද බිඳ වැට්ටුවේ? රටේ ජනතාවද? නැහැ. ඔයාගේ ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුල තමයි මේ සියලු බිඳ වැටීම් වලට හේතුව. ඔබත් එක්ක හේතුව. 20:48 වන විට සංවර්ධිත රාජ්‍යයක් කරන්න හිතාගෙන ඉන්නවලු. සැලසුම් හදනවලු. අනේ අගමැතිතුමනි, වයස අවුරුදු 73යි දැන් ඔබට. එදා වෙනකොට, ඒ කියන්නේ 48 වෙනකොට ඔබට වයස අවුරුදු 98ක් සම්පූර්ණ වේවි. අර සැරේටියෙන් අපි යන්නේ තුරා හරි කමක් නැහැ. මේක අල්ලගෙන ඉන්න පුළුවන් නම් කියලා හිතනවා නම් කරුණා කරලා දැන්වත් හරි පාරට එන්න. අපිට පේන හැටියට ඔබ සැරේටියෙන්වත් යනකම් අතහරින එකක් නැහැ වගේ කියලාමයි පේන්නේ ජනාධිපති ගෝඨාභය වගේම. අවුරුදු 30-40කට වැඩියෙන් පාර්ලිමේන්තුවේ හිටපු ඔබ සැමට මේ තාක් කරන්න බැරි වුණු සංවර්ධිත රාජ්‍ය සිහිනේ දැන් බැලු බැල්මටම අපට නම් සිහිනයක්. ඒ සඳහා අලුත් පරපුරකට මේ රට යා යුතුයි. අනික දැන් පටි තද කරගන්න කියලා ඔබ කියනවා. අගමැතිතුමනි, අපේ පටි බෙල්ලට හිර වෙලා ඉවරයි. බොරුවට අවුරුද්දක වැටුප් ගන්න නැති කතා එපා. පුළුවන් නම් ඔබ සියලු දෙනා සතු අධි සුකෝකභෝගී වාහන වෙන්දේසි කරලා පොදු ප්‍රවාහන ක්‍රමයක් හදාගන්නකෝ. AC බස් රථයක් දාගන්නකෝ. ආ නේද? එහෙම කළොත් හොඳයි. අපිට දැන් තියෙන්නේ බෙල්ලට තොණ්ඩුව විතරයි තද කරගන්න. ඒකටත් ලනු හොඳටම ගණන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කළ ලෙසටම රටේ වත්මන් තත්ත්වය පිළිබඳව යළිත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. එහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේ පවතින අර්බුද හමුවේ රුපියල් ට්‍රිලියනයක පමණ මුදල් අච්චු ගැසීමට සිදුවන බවයි. ඉන්ධන සහ ගෑස් ගෙන්වා ගැනීම බරපතල ගැටලුවක් වී ඇති බවත්, මේ හේතුවෙන් ඉදිරි සති තුන තුළ ගෑස් සහ ඉන්ධන අරිපිරිමැස්වෙන් භාවිතයට ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ පමණින් අපට මේ තත්ත්වයෙන් ගොඩ එන්න බෑ. මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිහාර වලින් නෙවෙයි, සටන් පාට වලින් නෙවෙයි, මැජික් වලින් නෙමෙයි. බුද්ධිමත්ව සිතා සකස් කරගත් සැලසුම් ක්‍රියාත්මක කරලීම සඳහා වේසවීමෙන් සහ කැපවීමෙන්. මේ වසර අවසානයේ වෙද්දී 40%කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා. මේ පසුබිම යටතේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස අපට මුළුමනින්ම බැහැර කරන්නට බැහැ. ඉදිරි මාස 6 සඳහා $3,300ක් අප ඉන්ධන වෙනුවෙන් සොයාගත යුතුයි. ගෑස් සඳහා අපට $250,000ක මුදලක් අවශ්‍යයි. ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉතිරි සති තුනට අපට ඉතාමත් දුෂ්කර කාල සීමාවක් වෙනවා. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටන් මිලියන 1.4යි. නමුත් අපට තියෙන්නේ සහල් මෙට්‍රික් ටන් මිලියන 1.6ක් පමණයි. තව මාස කීපයක් ආහාර අතින් බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට වැටවීම පවත්වන කෘෂිකර්මය ගොඩ නැගවීමේ කාර්ය අප වහාම ආරම්භ කළ යුතුයි. මේ පොහොර ආනයන අකණ්ඩව හිඟයක් තොරව කිරීම අවශ්‍යයි. රටට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ ගෙන්වා ගැනීම සඳහා අප විවිධ ජාත්‍යන්තර ආධාර වැඩසටහන් සම්බන්ධ කරගත්තා. ඒ කණ්ඩායම් සහ රටවල් බේත් හේත් සහ සෞඛ්‍ය උපකරණ සඳහා සැලකිය යුතු සහයෝගයක් අපට ලබා දෙන නිසා ඉදිරි මාස 6 සෞඛ්‍ය කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉදිරි මාස 6 තුළ අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා අඩුම තරමින් $5 billion පමණ මුදලක් අපට අවශ්‍යයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා තවත් $1 billion මුදලක්වත් අපට අවශ්‍ය වෙනවා. 2019 අප ක්‍රියාත්මක කළ බදු ක්‍රමය අහෝසි කිරීම නිසා රජයට ₹600,800 අතර ආදායමක් අහිමි වුණා. අපේ ආර්ථිකය කඩාවැටීම ඇරඹුණේ එතනින්. අපි වහාම 2019 වර්ෂයේ තිබූ බදු ක්‍රමයටත් යා යුතු වෙනවා. අපගේ ආදායම් තත්ත්වය යහපත් වන තුරු අකමැත්තෙන් වුවත් තවත් ₹ trillion පමණ මුදලක් මුදා හැරීමට සිදු වෙනවා. ශ්‍රී ලංකන් සමාගමේ එකතු වූ පාඩුව $1,372,000,000. මේ බර තව දුරටත් උහුලන්න අපේ ආර්ථිකයට ශක්තියක් නැහැ. ශ්‍රී ලංකන් සමාගම පුද්ගලිකකරණය කළ යුතු වන්නේ මෙන්න මේ නිසයි. 2023 වර්ෂ අපට අසීරු අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. 2023 වසර අවසන් වෙද්දී
ආර්ථික ස්ථාවරභාවය ඇති කරගත යුතුයි. 2024 වසරේදී මූල්‍ය දිරිගැන්වීමක් ඔස්සේ ආර්ථික උත්තේජනයක් ඇති කර ගැනීමේ අවකාශ අපට උදා වෙනවා. 2025 වෙද්දී අපේ අයවැය සමබර තත්ත්වයකට ගෙනීම හෝ ප්‍රාථමික අතිරික්යක් ඇති කර ගැනීම අපේ අරමුණයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන 9 වෙනිදා මුළු ලෝකයටම විවෘත ආයතනයක් කරන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වැඩපිළිවෙල ඔස්සේ ආහාර කෘෂිකර්ම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනුවෙන් ඩොලර් මිලියන 48ක මුදලක් මාස 4ක් කාලය තුල ලබා දෙන්නට සැලසුම් කර තිබෙනවා. මිත්‍ර රටවලින් අපිට ලබා දුන් වටිනා ව්‍යාකෘති පදනම් විරහිතව අහේතුක නවතා දැමීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කොමිටියෙන් ඉල්ලා සිටිනවා. අපට ණය දෙන මිත්‍ර රටවල් එක්කොට ආධාර සමුළුවක් පවත්වන මෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිනවා. අපේ අවසාන අරමුණ ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. සියවන නිදහස් සමරුව පවත්වන 2048 වෙද්දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමයි. දැන් අපේ රට හරියට ක්‍රියාවිරහිත කොම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නැහැ. අතුරු අය මගින් අපි කරන්නේ කොම්පියුටරේ රීසෙට් කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දාගන්න. වෛරස් ගාඩ් දාගන්න. අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්නේ ඒ නිසයි. ආර්ථික ශක්තිය නැති ජනතාවට විවිධ සහන ලබා දීම උදෙසා දැන්ට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 700ක්. පුළුවන් නම් ඒක ඩොලර් බිලියන 900ක් හරි කරමු. හෙක්ටයාර් 20කට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවීන අය වහාම ක්‍රියාත්මක පරිදි කපා දානවා. ටොපි ලොසින්ජර වැනි පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝකාලීන සහ ප්‍රතිඵලදායි විසඳුම් අප A pessimist sees the difficulty in every opportunity. An optimist sees the opportunity in every difficulty. Arva Ashubavadia, Onam Ida Prastavak, Ati Asurutave Daki. Shubavadia, Am Asiru Avastavakam, Ati Ida Prastava Daki. Apime Asuru Avastavang, Ida Prastavan, Hadaganim. Rata Yali Godanagum. Govianta Pohuranahe, Divarinta Bumitelnehe, Bastuanda Indanahe. සමස්ත ජනතාව ආහාර මිල ඉහළ යාම නිසා දහදුක් විඳිනවා. ඇත්තටම අපා දුක් විඳිනවා. පේන තෙක්මානයක විසඳුම් නැහැ. ආණ්ඩුව 21 බදාගෙන කල් මරනවා. අද වන විට ලොකු සැමන්ටින් එකක් රුපියල් 600යි 700යි අතර ගානකට මිල ඉහළ ගිහින් කුකුළු මස් කිලෝ එකක් 1250ත් පැනලා බිත්තරේ රුපියල් 50ට ළඟා වෙමින් තිබෙනවා. මාළු කිලෝව 2000යි 3000යි පොඩි මාළු කිලෝව සාලය පවා 1000 පැනලා පේන තෙක්මානයක පොහොර නැහැ. ගොවියන්ගේ ජීවිත අසරණ වෙලා කුඩා වීමෝල් හිමියන්ට වී නැහැ. එකක් තමයි ධනේ තියෙන සමහරු වී පවා අරන් ගොඩ ගහනවා. දීවරින් බෝට්ටු අරන් පාරට ඇවිත් භූමිතෙල් නැතිව එළවලු මිල අහස උසට යමින් තිබෙනවා. අපරාධ කියන්න බෑ, තවමත් බදු ගහනවා. මිරිකලා 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 තව බදු වලින් මිරිකන්න ඉඩක් නැහැ. දැන් වහම ආහාර උද්ධමනය අඩු කරන්න වැඩපිළිවෙලකට යා යුතුයි. වී සංචිත අද හොඳටම අඩු වෙලා. එය අතිශය භයානක තත්වයක්. අද මේ පිළිබඳව කතා කළ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා. ගිය මාස කන්නේ වී අස්වනු ප්‍රමාණය රජයේ සංඛ්‍යා දත්ත කියනවා මිලියන 2.9යි කියලා මෙට්‍රික් ටොන්. පට්ටපල් බොරුවක් කෙබරයක්. අධ්‍යක්ෂක ජෙනරාල්වරයාවත් දන්නේ නැහැ කොච්චරද මාස් කන්නේ වී අස්වනු ප්‍රමාණය කියලා. එතකොට මේ රටේ තියෙන වී අවශ්‍ය ප්‍රමාණය මාසයක සහල් අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් 180,000 2,00,000 අතර ප්‍රමාණයක්. හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ 1.6ක් ඕන. එතකොට ගිය මාස් කන්නේ තියෙන අස්වැන්නෙන් හදන්න පුළුවන් හාල් ප්‍රමාණය තමයි, ඒ කියන්නේ ආසන්න වශයෙන් මිලියන 1.7යි වී කිලෝ 117,000යි. ඒකෙන් හදන්න පුළුවන් හාල් ප්‍රමාණය 111,000යි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි හිටපුසා ඉන්න කෘෂිකර්ම මැතිවරයයි මේ ආණ්ඩුවයි වග කියන්න ඕනේ මේ අර්බුදයට. ජනතාවට සංඛ්‍යා දත්ත බොරු දැම්මේ. මේ රටේ ඕන තරම් ආහාර තියෙන රටක්. මේ වෙලා තියෙන්නේ විවිධ රටවල් වලට විවිධ තැන්වලට ඕන විදියට වනසත්තු බී කරලා වැඩි කරලා මේ ගොවි ජනපදවලට ගේව ගිල්ල සත්තු මුදාරලා ඒ සත්තු ගොවියා නිෂ්පාදනය කරන ආහාරවල 25%ක්ම මේ සත්තු කනවා. සත්තු ජීවත් කරන්න කලින් රටේ ඉන්න මනුසතා ජීවත් කරලින්ද ආණ්ඩුවකින් බාර ගන්න ඕනේ. මේ වී කොහරි හැංගෙනවා. මේ වී ගබඩා වෙනවා. මේ වී ගබඩා කරන අය මම පැහැදිලිව කියනවා කොළඹ හෙට්ටි වීදියේ මුදලාල්ලත් ගොවි ජනපදවලට ගිහිල්ලා වී ගබඩා කරලා තියෙනවා. මේක රත්තරන් බිස්සතර සුපරි බිස් ජාවර මම මේක. රත්තරන් බිස්සස් කරන මිනිසුන්ටත් වඩා මේක එයාගේ වියදම් ප්‍රමේ වී වෙලඳාම් මෙයාට වටිනවා. සහල් වලට උපරිම සිල්ලර මිලක් පනවමින් ගැසට්ටුවක් නිකුත් කර තිබුණා. එහි අඩංගු කිසිවක් සංශෝධනය කරන්නේ නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරනවා. එසේම සහල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ. ඒ අතර සංගවා ඇති සහල් සොයා විශේෂ මෙහෙයුමක් අද පිටකුටුව ප්‍රදේශයේදී ක්‍රියාත්මක වුණා.
සිමෙන්ති මිල දැන් තියෙන්නේ තට්ටු 7-8ක් උඩින්. අද වන විට ආනයිනික සිමෙන්ති කොට්ටේ එක මිල රුපියල් 3000ක් වෙනවා. ඉදිකිරීම් කර්මාන්තය දැන් බිමටම සමතලා වෙලා. අද රටේ සිමෙන්ති කොට්ටේ එක මිල රුපියල් 150කින් වැඩි වෙලා සිමෙන්ති කොට්ටයක් රුපියල් 3000ක් බවට පත් වෙලා. දැන් රටේ නිෂ්පාදන ආයතන දෙකක් තියෙනවා. හම්බන්තොට සහ පුත්තලම. මේ නිෂ්පාදනය කරන සිමෙන්ති අපි හිතනවා ප්‍රමාණවත් කියලා ලංකාවේ මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා. ප්‍රධාන හේතුව අපි කර්මාන්ත සියල්ල රාජ්‍ය ඉදිකිරීම් නතර කරලා තියෙන වෙලාවක මේ ඉම්පෝර්ට් කරන සිමෙන්ති ආනයනකරුවන්ට රජය මැදිහත් වෙලා ඇයි සාකච්ඡාවක් කරලා මේ සිමෙන්ති මිල පාලනයක් කරගන්න බැරි අඩුම ගානේ රාජ්‍ය ඇමතිවරු සහ මේ දේශපාලඥයෝ දැනගන්න ඕනේ සිමෙන්ති කොට්ටේ ලංකාවට ආනයනය කරන්න කොච්චර මුදලක් වැය වෙනවද කියලා පාරිභෝගික අධිකාරියෝ ලවා මේක කරන්න දැන් අපි කර්මාන්තවලට සිමෙන්ති ගන්නෙ නෑ ඒ නිසා මේ ඉම්පෝර්ට් කරන සිමෙන්ති සම්පූර්ණයෙන් රටේ මහජනතාවගේ අතට මේ මහජනතාවට රුපියල් 3000ක් දීලා සිමෙන්ති අරගෙන තමන්ගේ අවශ්‍යතාවයක් කරගන්න පුළුවන්ද මේක පාලනය කරලා දෙන්න කියලා තමයි රාජ්‍ය බලධාරීන් ඉල්ලන්නේ රටේ මහජනතාවට නැවත වරක් කියනවා විදේශ සමාගම් හරහා ගෙන්නන සිමෙන්ති මහජනතාව විසින් මිලදී ගැනීම නතර කර යුතුයි. මේ තමයි අද සමහර ජීවිතවල යථාර්ථය. රතුවල ටිකක් එක්ක බත් කන්න පොඩි එවුන්ට සිද්ධ වෙලා. ළමයි ඉල්ලනවා බත් ඉල්ලනවා මස්ුත්නේ මාළුත් ඉල්ලනවා. මේක දෙනවා කන්න අපි. අපි කොහොම යන්නේ අපි කේමරට? මේ දරු අඬනවා කේමරේ. මස් ඕනේ මාළු ඕනේ කියලා සල්ලි නේ අපි කන්න දෙන්න. යන්න ඔගල ඒ පැත්තට. ඒ කන්න නැත්තේ පුතේ. ලූණු තෙල් දාලා බත් ඇදුවේ ලූණු 500ක් අරගෙන තෙල් දාලා බත් කාලා මේ ඉන්නේ දින විදිහට කනවා බොනවා ඉතින් දෙ මුන් එලි චුට්ටක් හදලා කෑව දැන් වටක කැල්ලක් දින ඒක උයලා බත් පොඩ්ඩක් වියනවා ඔච්චරයි විසඳුමන්නේ බඩු මෙල ඉහටත් උසින් ළමයෙක් ඉස්කෝලේ යවා ගන්න බෑ ඉස්සර හිතනවා මාළු කනවට වැඩිය හොඳයි මස් කනවා කියලා දැන් මස් කන්නත් බෑ මාළු කන්නත් බෑ මාළු 250 රුපියල් 450යි 500යි ගෝඩට පුළුවන් නම් එළියට ඇවිල්ලා කියන්න අවුරුදු පහකට කලින් යන්නයි කියලා ඇතුලේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ගේ ඇතුලේ ඉඳගෙන කියනවානේ ඒ වචනේ එළියට ඇවිල්ලා සෙනග ගොඩේ කියන්න ඉදිරියක අපි බලා ගන්න කාන්දර තුනට ගිහිලා ඇරිලා යන ලාම්තර නැතුව ඇත්තම කියනවා මේක අපිට දුකයි දරා ගන්න බෑ ඒගොල්ලෝ වඳින් ඉඳයි ඒගොල්ලන්ගේ පවුල් රැකගෙන රාජපක්ෂලා පවුල් ඔක්කොම ලස්සෙන්ද ඉඳයි මේ දුප්පත් මිනිහද මැරෙනවා අඳින්න කොහමද ඡන්ද නැ පොල් සම්බෝලි බතුවන් පොල් ගෙඩි රුපියල් 100යි හාල් කිලෝ එක 250යි 240යි ඔහොමයි කිරි පිටියක ළමයාගේ බඩට ගහපු જાතියක් මුන් සියලුම අමාත්‍යවරු වසරක කාලයක් වැටුප් ගන්නේ නැතිව එම දුරයන්හි කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා. එමෙන්ම කොළඹ වරාය නගරයේ ආයෝජකින් සඳහා වසර 40ක සුවිශේෂී බදු සහන කාලයක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බඳුළු ගුණවර්ධන පවසනවා. බිලියන 4යි දවසක රජයේ ආදායම බිලියන 9.6යි දවසක වියදම. ඇතිවලා තියෙන දැවැන්ත මූල්‍ය අර්බුදයේ තුල මේ වර්ෂයේ තුලදී කිසිදු අමාත්‍යවරයෙක් වැටුප් නොලබා අවුරුද්දක කාලයක් සේවය කිරීම සඳහා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. ලංකා ඉතිහාසයේ ලැබිලා තියෙන විශාලතම ඍජු විදේශ ආයෝජනය තමයි පෝට් සිටි ව්‍යාපෘතිය සඳහා ඇමරිකාන් ඩොලර් බිලියන 1.4යි ලැබිලා තියෙන්නේ. විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අවුරුදු 40ක බදුසාන ලබා දීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාවටත් ඊයේ දිනේදී අනුමැතිය ලැබුණා. අමාත්‍යවරයාගේ වැටුප කොච්චරක්ද? එතකොට මේ අමාත්‍යවරයාට අමාත්‍යවරු විශාල දීමනා ප්‍රමාණයක් ගෙවනවා. ඒ දීමනාත් ගන්න නැද්ද ඉදිරි වසරක කාලය කියලා දැනගන්න කැමතියි. මම ඉලක්කම් පිළිබඳ එතරම් අවබෝධයක් නැහැ. කුඩා වැටුපක් තියෙන්නේ. ඇමතිවරයෙකුට මම හිතන රුපියල් 8500ක් විතර වැටුපක් දීමනා කියලා ඇමතිවරයෙකුට වැඩිම ලැබෙන්නේ ඉන්ධන සඳහා. ඉන්ධන නැතුව රාජකාරී කටයුතු කරන්න බෑ. මෑත කාලිනව ගත්තු තීන්දු තීරණ මේ ගොවිතැන සම්බන්ධයෙන් පොහොර සම්බන්ධයෙන් අපි දැන් හැමතිකෙනාම දන්නවා ඒ වැරදිච්ච තීන්දු කියන එක. එතකොට ආර්ථික වශයෙන් ගත්තහම ණය නොගැනීමට ගත්තු තීන්දු ඒවත් එක්කම ඇතැම් ණය සහ ඇතැම් බොන්ඩ්ස් වලට ගෙවීම් වලට ගත්තු තීන්දු පිළිබඳව යම් යම් ප්‍රශ්න තියෙනවා. දැන් රට වැටිලා ඉවරයි. දැන් වැටිච්ච තැනින් ගොඩ ගන්න තමයි අපි මහන්සි වෙන්නේ. අසමත් ජනාධිපතිවරයෙක් විදියට යන්න කැමති නැහැ කියන්නේ අසමත් වෙලා තියෙනවා කියන එක එතුමා පිළිගන්නවා. හැබැයි එතුමට උත්සාහයක් තියෙනවා මෙතනින් එහාට යන්න. අපි වරද අවබෝධ කර ගැනීමමනේ ඉතාමත්ම වැදගත් කාරණාව. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.